වාසනාවන්ත පින්වතුනි පින්වතියනි නුගේගොඩ ශ්‍රීමාලි දහම් සෙවණ ඉදිරිපත් කරන බණ විරුඳු කැසට් පට මාලාවි මෙම කැසට් පටේට මාතෘකා කරගත්තේ මේ බුදුන්ගේ දේශයයි Arasaki kapak apamana parami daham puramina Ipaduna vesak podina kumaru siduhatun Marun dasa marun medagena marun pas marun jayagena Maramina lesing buduna vesak sandalesing Lovak tun lovak sen sun mavak van ama amamina Vesak sandavage besayana vedi pirinivang Deviyanata maha devivana babuntat maha babuvana Tun lovata maha agavana budu piyavadim Dundi dohon tilavaga budu piyavadim Pasanga pihitava mama mage budu piyavadim Budu daham sangum teruvana divituravadim Budu daham sangum teruvana divituravadim Me Gautama budunge deseyai අසරණ දුක් ගිනි නිවා තිසරණ සරණය යවා රසවත් බණ පද දෙසුවනේ මිස දුටුවන් හට පවා දෙසවන් කුල්මත් තුනි අසමින් රස බුදු බණි අස දිසිහිමි දස බල උනේ විසගේ පුන් පෝදිනි අපමණ දුක් ගිනි දරා උපකරමෙත් ගුණ පෙරා සැපහැර දිවි කැප කෙරුවානේ අප වෙනුවෙන් ලොවුතුරා පවනේ දම් රස බෙදා ගුවනේ බුදු රැස් විදා නිවනේ මග එලි කෙරුවානේ නුවනේ බලයෙන් එදා සිව්දෙස ඇති අය සොයා ගෞරවයෙන් බණ කියා පව්මල සෝදා හැරියනි ගෞතම සම්බුදු පියා පත්තු අය නොමගට එක්කර බුදු දහමට මෙත් කරුණා බලයෙන් සැම පත් කරනවා සුමගට පත් කරනවා සුමගට පත් කරනවා සුමගට පත් කරනවා සුමගට තුන් ලෝකාග්‍ර අංගීර සමාමෑණියන් වහන්සේගේ උප්පත්තිය බුද්ධත්වය පරිනිර්වාණ යන ත්‍රිමංගල්‍යයේ සිදු වුණේ වෙසක් පුන් පෝදිනිය සකල ලෝක බෞද්ධයාට අද්විතීය දිනයයි සකල සත්‍යයාම මෝහාන්ධකාරයෙන් මුදවා නිවන් දොර හැරදුන් දිනයයි ඒ උතුම් බුදුරජාන් වහන්සේට මාගේ නමස්කාරය වේවා හිමාල වනයේ පාමුල මනහර කිඹුල් වත් පුර යොමානුවන සුදවුන් රජ රට පාලනය කරන අතර මාමායා දේවි සමග සතුටින් කාලය ගෙවනවා යහමග යවමින් සෑම දෙන නිරිඳුන් සියසුන දරනවා නිසි කාලෙට වැසි වසිමින් ඇල දොල ගංගා පිරෙනවා රට වැසියන් සෑම දෙනාගේ අටුකොටු සරු සාර වෙනවා වැල්වල මල් පිපෙනවා පල බර වී සුවඳ දෙනවා රජයුවලගේ පිම් මහිමෙන් මුළු රටටම සිත සැදිනවා
සඳහි රුපායා බැබලී රටටම ආලෝකෙ දෙනවක් සුදවුන් රජ හට දාවී රජ දේවිය ගැප් ගන්නවා පින්වතුනි රජු ධාර්මික නම් රටවැසියා ධාර්මික වේ රජු ශිෂ්ට සම්පන්න නම් රටවැසියා ශිෂ්ට සම්පන්න වේ ධාර්මික සමාජයක් තුල රටදැය බැබලි එදා කිඹුල්වත්පුර සුද්ධෝදන මහරජතුමා මහමායා දේවිය සරණ පාවාගෙන දසරාජ ධර්මීන් රට පාලනය කරනවා මෙවන් පරිසරයක මලින් පලින් බර වූ වටපිටාවක් පවතින අවදී ලෝම සරසන බිලිඳෙක් ඒ පින්වත් රජතුමාට දාවි මායා කුස තුල පිලිසිඳ ගත්තා යහනේ සත පී සතුටින් දේවිය යන විට නින්දට මහමායා රජ දේවිය දුටු අසිනයක් මෙලෙසට රමණීය සුදු ඇත් පැටවෙක් සුදු නෙළුමක් රැගෙන සොඳින් තම කුසයට ඇතුළු වෙනවා දේවිය දකින වසිනින් පින්වත් මේ රජ දේවිය පසුදින පිබිදී හානිකට නින්දෙදි දුටු සීනය ගැන පවසනවා මහනිරිඳුට ඥානවන්ත රජතුමා සත දත් බමුණන් කැඳවනවා සීනයේ පල අපල හනික බමුණන්ගින් විමසනවා නැනවත් බමුණන් බලමින් පලාං අපල ගැනලා හොඳට බලවත් කුමරෙක් පිළිසිඳ ඇති බව පවසයි නිරිඳුට මහනිරිඳුන් සතුටු වෙලා තුටු පඳුරුද දීලා බොහොම මේ බමුණන් සියලු දෙනා පිටකර යවනවා වහම ධර්මයේ හැසිරෙන්නා ධර්මයෙන් ආරක්ෂා කරයි ධර්මකාමී ජීවිතයක් ගත කරන සුදවුන් බිසව මමායා දේවිය පංච පාපයන්ගෙන් දුරු වුණ ශ්‍රේෂ්ඨ වනිතා රත්නියක් එදා ඇය සීනෙන් දුටුවේ සුදු ඇත්පැටෙවකු සුදු නෙළුම් මලක් සොණින්ගෙන තමන්ගේ දකුණු ඇලයෙන් කුසට ඇතුල් වූ අපූරු සීනියක් ඒ සීනියේ කෙතරම් වටින්නේ දෙයක් ඒ තුන් ලෝකයේම සනසාලා වූ මහා පුරුෂයෙකුගේ උප්පත්තියේ නිමිත්තක්ම විය මහමායා දේවිය හට දී රස ආහාරද පළතුරු මහරජතුමා බලා ඉඳී පිය පදවිය හිමිවනතුරු දේවිය හා සුද්ධෝදන රජ හරි සතුටින් ඉන්නේ ගෙවමින් දින සති මාසද ගැන ගැනමයි පසු වෙන්නේ මහමායා දේවිය සේවිකාවන්ව වට කරගෙන බොහෝ දේවල් කතා කරයි දේවියගේ මන පිනවන දම්සාලා වල්හරිමින් දුගියන් අට දන් දෙනවා පින්දම් කරමින් දේවිය හා රජු කල් ගත වෙනවා දේවිය ආරක්ෂකරන් අමිහිරි දේ නොපෙනෙන්නට මහරජතුමා වෙහෙසෙයි නිතරම හොඳ දේ පෙන්වන්නට දස දෙස හරි සිරියාවයි හදවත් සතුටින් බැන්දා කුස තුල ඉන්නා කුමරුගේ පින් බල මහිමය හින්දා පින්වත්නි අද බොහෝ පවුල්වල මව් කුස තුල දරුවෙකු පිළිසිඳ ගැනීම ඇතැම් පියවරුන්ට මහා සතුටක් එහෙත් පංච පාපයේ ගැලුණ මේ සමාජයේ
ඇතැම් පියවරුන්ට තම බිරිඳ කුස තුළ දරුවෙක් පිළිසිඳ ගැනීමත් මහා කරදරයක් වෙලා එවන් පසුබිමක් තුළ සමාජයට යහපත් දරුවෙකු බලාපොරොත්තු විය හැකිද? එහෙත් එදා මහා මායා දේවියගේ පිළිසිඳ ගැනීම ඇසූ සුදවුන් රජු පස්වනක් ප්‍රීතියට පත් වූවේ එතැන් සිට මහා මායා දේවියව තම දැසමින් රැක බලා ගනිමින් ඒ දරුගැබ පෝෂණය කළේ ඒ මහා පිංකෙත ලෝකයාට දැක බලා ගන්නයි. සුවඳ පැනින් සේවිකාව රජ දේවිය නාවනවා. නිබදව සලමින් චාමර දේවිගේ ගත සරසනවා. සේවිකාව වට කරගෙන උයනින් ඇවිදින්න ආව. මාමායා රජ දේවිය හට ඇති උනි විලිරුදාව. ලුම්බිනි සල් මල් උයනේ සල් සෙවනක් යටට වෙලා. මාමායා රජ දේවිය පුත් කුමරෙක් ජනිත කළා. කුමරු දකින්නට අහසින් දෙව් බඹු සේනා පැමුණුන. අඹුරුපියුම් සතක් පිපුනි සුවඳ පතුරුවා සැමතැන. පියවර තබමින් එක එක සත්වෙනි පියුමට වැඩලා. කියනවා කුමරුන් මෙලෙසින් සාන්ත ලෙස හඬ නගලා. ලොවක් අන්ධකාරයෙන් ආලෝකයටත් දවේශයෙන් අත්වේශයටත් ලෝභයෙන් අලෝභයටත් මෝහෙන් අමෝහයටත් සකල සත්‍යයාගේ තෘෂ්ණාව දුරු කරන්නා වූ ඒ අමාමැණික මනුස්ස වර්ගයාගේ දසුනට දිස්වන ඒ පිම්බර අවස්ථාව උදා විය. ධර්මදේශකයාණන් වහන්සේ නමක් ධර්මය දේශනා කොට ධර්ම මණ්ඩපයෙන් බිමට බස්නාක්සේ ඒ මහා පුරුෂෝත්තමයාණෝ මහා මායා දේවීන් කුසින් සත්පියුම් මතින් මහපොළොව ස්පර්ශ කරමින් එදා ඒ සිංහනාදය මෙසේ පවත්වන ලදසේක. අග්ගෝ හමස්මින් ලෝකස්ස ජෙට්ටෝ හමස්මින් ලෝකස්ස සෙට්ටෝ හමස්මින් ලෝකස්ස අයමන්ති මාජාති නත්ති ධානි පුනප්බවෝ. මම ලොවට අග වෙමි, මම ලොවට ජ්‍යෙෂ්ඨ වෙමි, මම ලොවට ශ්‍රේෂ්ඨ වෙමි. නැවත මාගේ උත්පත්තියක් නැත. මේ මගේ අවසාන උත්පත්තියයි. සත්‍යදත් බමුණන් අනිකට මාලිගයට කැඳවනවා. කුමරුට නාමය තබන්න මහරජ අවසර දෙනවා. බුද්ධිමත් බමුණන් සම පලං අපල ගැනලා යසට. සිද්ධාර්ථ කුමරු කියා නාමය තබනවා කුමරුට. ලදරු වයස ගෙවී ගොසින් ළමා වියට පත් නුන විට සොඳුරු ලෙසට ශිල්ප සතර නිපුණ වුණා කුමරු යසට. ළමා වයස ගෙවා කුමරු තරුණ වියට පත් වෙනවා. තමා නොකර කුමාරියක් සරණෙට පාවා දෙනවා. දෝදන නිරිඳු පුතුට ගිහි සැපදී එක එල්ලේ. යසෝදරා දේවි සමග කළා සරණ මංගල්ලේ. සිදුවත් නා යසෝදරා සාමින් කල්ගෙන යනවා. යසෝදරා රජදේවිට මව් පදවිය හිමි වෙනවා.
සිය පුතුරුව දකිමින් පස්සනක් ප්‍රීතියෙන් පිනා ගිය සුදවුන් රජතුමා ජෝතිෂයේ කෙළපැමිණි උගත් බමුණන් කැඳවා සංග්‍රහ කොට සිය පින්වත් පුතුට නමක් තබනමින් ඒ උගත් බමුණන්ගෙන් ඉල්ලා සිටියා. සකල කලාවන්ගෙන් අග තැන්පත් වූ ඒ බමුණු තෙමේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන්ද 80ක් අනුව්‍යාංජන ලක්ෂණයන්ද දැක තුන් ලෝකේම මහා පුරුෂ උත්තමයාණන් වන මේ කුමරුන්ගේ රූපස්සිය බලා ඔවුනවුන් සාකච්ඡා කරන්නේ මතු දිනක මේ කුමරු තුන් ලොවටම සාන්තිය උදා කරනු දැක තුන් ලොවටම යහපත උදා කරන අර්ථ ඇත්තේය. එහි මෙතුමු සිද්ධාර්ථ නම් වන්නේ එකහණින් ප්‍රකාශ කර සිටියා. එතැන් සිට මේ පින්වත් කුමරු සිද්ධාර්ථ නමින් ප්‍රසිද්ධ වුණා. ඒ කුමරු තෙමේ අප්‍රමාණ ශිල්ප ශාස්ත්‍ර කෙළපැමිණ දඹදිව දුනු ශිල්පයෙන් කඩු ශිල්පයෙන්ද සකල යුද ශිල්පයෙන්ද කෙළපැමිණ සියලු කුමාරවරුන් පරදවා සියලු ශිල්ප දක්වා අග්‍රස්ථානයට පැමුණා. සුප්‍රබුද්ධ මහරජුගේ ආදරණීය දියණිය වූ යශෝදරාවන් සමග සසර පුරා එකතු වූ වාසයේම අවසාන ආත්ම භාගයේද සිය මෙහෙසිය ලෙස සරණ පාවා ගත්තා. ජන්න ඇමතිහට අමතා අස්රිය වෙත ගොඩ වෙනවා. පින්වත් කුමරුන් රට තුල සිරි නරඹන්නට යනවා. මල්ලෙක් ලෙඩෙක් මල සිරු රක් දහිමිරුවක් දකිනවා. සිද්ධාර්ථ කුමරුන් හට සංසාරය කලකිරෙනවා. ජන්න ඇමති කැඳවනවා කන්තක අසු සරසනවා. සංසාරෙන් එතරවන්න ගී සැපහැර දායනවා. රාහුල කුමරුන් සමගින් යසෝදරා තනි කරලා රාසෙම මැදුරෙන් පිටවෙයි රජ සම්පත් අත්හැරලා. නිරංජන ගඟ අසබඩ කන්තක අසු නවතිනවා. ගලවා අබරණ සිදුහත් චන්න ඇමති හට දෙනවා. පින්වතුනි අද සමහරු විවාහ වෙනවා. සමගිය තියෙන්නේ මාසයයි දෙකයි. දරුවෙක් ලැබුණම සමහර අඹුසැමියන් අතර තියෙන සමගියක් නැති වෙනවා. පින්වතුනි සමහර වෙලාවට අඹුසැමියන් යක්ෂයෝ යක්ෂණියන් වගේ දෙවියෙක් දේවියක් සමග විසීම හා සමානව අඹුසැමියන් ජීවත් වෙන්න ඕන කියලා දේශනා කරලා තියෙනවා. වෙලාවකට හිතෙනවා පින්වතුනි මේ බුදුන්ගේ දේශේද කියලා. ඒත් එදා යහපත් අඹුසැමියන් ජීවත් වෙන ආකාරය කියලා දුන්න ගෞතමයන් වහන්සේ සිදුහත් කුමරු කාලේ යශෝදරා දේවිය සමග ජීවත් වුණේ ලෝටම ආදර්ශයක් වෙන විදියට. එසේ වුණත් සසර පෙරුම් පුරාගෙන එන විදියට සතර පෙර නිමිති දෙකලා ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගත් එතුමන් පුංචි රාහුල කුමාරයාවත් යශෝදරා දේවියවත් ලබන්නට තිබුණ සක්විති රජ සම්පත් අත්හැරලා වනගත වුණේ සකල ලෝක සත්ත්වයා පිළිමත් තිබුණ පතල මහා කරුණා ගුණේ නිසා. සිදුහත් වෙන් වෙන සෝකෙන් දෙනෙතින් උණු කඳුළු සලා රංජන ගඟ ළඟදිම කන්තක ලය පැලිලා මලා. අබරණ ගන් චන්න ඇමති එතනින් පිට වී යනවා. කුමරුන් ගිහි ගෙය හැර ගිය බව නිරිඳුට පවසනවා. කපාල කේසය සිදුහත් උඩුගුවනට විසි කරනවා. වනේ වැඩ හිඳින දෙවිවරු සතුටින් පිළිගන්නවා. පින්වත් සිදුහත් කුමරුන් බෝසත් ගති ගුණ පෙන්නා.
කරන් ක්‍රියා කරමින් සීලය රැකගෙන උන්නා අනෝ මගඟ වෙතට ගොසින් දියන අපිරිසිදු වෙනවා සුජාතාව පූජා කෙරුව කිරිපිඩු දන් වළඳිනවා දන් වැළඳු පාත්තරය ගංගාවට දමා යසට පින්වත් සිදුහත් උතුමන් සිතන්න වියමේ විලසට යමෙකුගේ ප්‍රාර්ථනා යහපත් නම් එයින් සිදුවන්නේ යහපතක්මයි යමෙකුගේ ප්‍රාර්ථනා අයහපත් නම් එයින් සිදුවන්නේ අයහපතක්මයි ලොව මෙතෙක් පහළ වූ මහා ප්‍රඥානන්ද මහා ගුණවතාද මහා කාරුණික ආනන්ද මහා පරාර්ථකාමී ආනන්ද පැතුවි මාමේ සාරා සංකේය කල්පලක්ෂයක් පෙරුන්දම් පුරා අවසන් ආත්මයට පැමිණ ඇත මා බුදු වෙනවා සත්‍යේ නම් මේ පාත්‍රය උඩුගම් බලා ඒවයි ප්‍රාර්ථනා කළි යහපත් ප්‍රාර්ථනාවක අවසන් ප්‍රතිඵලය මුලෝටම සාන්තිදායක විය බවයේ දුක කෙලවර නම් මාසිතුදේ ඉටුවේ නම් මම මතු බුදු වෙනවා නම් පාත්තරය යයි උඩුගං පින්වත් සිදුහත් උතුමට බුදු බවත් වෙනවා කියා දන් වැළඳු පාත්තරය උඩුගං බල බලා ගියා කුසතන මිට අටක් ලැබුණු සිදුහත් උතුමන් එම විට බුදු පදවිය ලබා ගන්න වඩිනවන් ඇසටුව ගාවට කුසතන මිට අටක් එලා ඇසටුව මුල හිඳ ගන්නවා බුදු වෙනතුරු නොනැගිටිමි බෝසත් උතුමන් හිතනවා තන්නා රති රඟා කියන මර දූවරු හනික එනවා සීල ගුණය බිඳ දමන්න ගයනවා වයන වරඟනවා දුහුල් සලුවට අනග රැඟුමට රැවටුනේ නෑ කිසි ලෙසින් සිතූ විලසට නිවන් මඟ වෙත මනස යෙදුවා බෝසතුන් සලුවලින් තැරති සුර අගනුම් වැන්න හිමිදිරියේ රැඟුම් රඟයි දැනින් මුදවන්න අධිෂ්ඨානයෙන් තමසිත සීලෙට යෙදෙව්වා කරුණා ගුණයේ බලයෙන් මරග නොපැරදිව්වා බව පතමින් සතමෙත මෙත් කරුණා පානා හිමිවන සන්නට පැමිණි දස බිම්බර සේනා ගල් වැසි වැලි වැසි ගින්දර වර්සාවත් සන්නේ මොන කරදර ආවත් හිමි නිසොල්මනේ ඉන්නේ යක්ෂයොහු හඬ දෙන විට අවියායුද පෙන්නා පින්වත් හිමි ඇසටුව මුල මෙත් වඩමින් උන්නා යාගුණ බුදු වෙන සමිදුගේ සීල ගුණය හින්දා මහ පොළවම කම්පාවි මරුවගේ බල බින්දා බුදු ගුණය මහා සයුරට වඩා ගැඹුරුය බුදු බලය මහා මේරු පර්වතයට වඩා බලවත්ය බුදු හඬ දසදහස් සක්වලට වඩා බලවත්ය බුදු කරුණාව කෝටියක් මව්වරුන්ගේ කරුණාවට වඩා බලවත්ය මහා බෝසතාණෝ මිත්තා මුදිතා කරුණා උපේක්ඛා ගුණයෙන් අගතැම්පත්ය ඒ ගුණේ ඉදිරියේ වසවර්ති මාරයා පලා ගියේ කම්පා වූ මහ පොළොව මත
සිතගෙන සිටීමටත් බැරි වූ නිසාය. බුදු ගුණය එයයි බුදු බලය එයයි. එදත් අදත් හෙටත් කවදත් බුදු ගුණ අනන්තය. බුදු ගුණයට අවමන් කරන්න මෙලව පරලොව පිරිහෙත්. බඹුසේ නාරොක් වී අහං කුසින් එබුණා ලෝතුරු සම්මා සමිඳුට බුදු පදවිය ලැබුණා සිලි සිලි ගා බෝපත් එකිනෙක ගැටෙත් දිපැත්දී සිරිමා බෝධිය එලියයි බුදු රැස් වී දෙත්දී තාමුදිතා කරුණා ගුණ සැමටම පෑවා සතහට දම් රසගෙනදි මනහර දං කීවා දස බල හිමි නොමගට යන අය සුමගට ලෑවා වසවත් මරුවාට පවා කරුණා ගුණ පෑවා සිරි සම්බුදු අමාමැණික තුල්ලොව කර සෝකය පිරිනිවනට පත්තු වූවෙත් වෙසක් පෝය දාක සිරි සම්බුදු අමාමැණික තුල්ලොව කර සෝකය පිරිනිවනට පත්තු වූවෙත් වෙසක් පෝය දාක පන්සාලිස් වසක් පුරා තුන් ලෝකේට සකල ලෝක සත්‍යයට අපරිමිත කරුණාවෙන් ජීවිතයේ යථාර්ථය පහදා දී තණ්හාදී මෝහාන්ධකාරින්ද සසර දුකින්ද සකල සතුන් එතර කළ මහා කාරුණික වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ පිරිනිවන් පෑවදාලී සකල සත්‍යයට සදා සැනසුම ලැබෙන ඒ 84,000ක් ධර්මස්කන්ධය අප වෙත දායාද කරමිනි මිනිසුනි දහම අවබෝධ කරගෙන මිනිසුන් ලෙස කටයුතු කරන්න ධර්මයේ හැසිරෙන්න අප කළ හොඳ නොහොඳ විනා මැරෙන විට ගෙන යන අන්දියක් නැත අතර ගද්දේ දමා යන අප හිතට ගද්දේ රැගෙන යයි ආනාති පාතකියා උදැසන බුදුන් වඳිනවා රෑන පිටින් එළූ හරක් කුකුලන් මර මරා කනවා අසරණ සත්තුන් මැරුවොත් වෙන්නේ නම් විනාශයයි බලාගෙනයි පව් කරන්නේ මේ බුදුන්ගේ දේශයයි අදින්න දානා කියමින් බුදුන් වැඳලා පිටත් වෙනවා අනුන්ගේ දේ කඩා වඩාගෙන සමහරු සැප විඳිනවා සොරකම් මැරකම් කෙරුවොත් වෙන්නේ නම් විනාශයයි වරදට දඬුවම් හිමි වේ මේ බුදුන්ගේ දේශයයි කාමී සුනිච්චචාර කියා ලැබතියෙන් වඳිනවා සෑම දිනම හොර රාසෙම අංගිසුතින් සොයා යනවා අංගිසුතින් සොයා යන්නේ ඒක කාම දෝෂයයි කවදා හෝ පව් පලදි මේ බුදුන්ගේ දේශයයි ඉසුතින් සොයා යන්නේ ඒක කාම දෝෂයයි කවදා හෝ පව් පලදි මේ බුදුන්ගේ දේශයයි සතුන් මරන්නන්ට මහලොකුවට ඉංග්‍රීසි නම් දාගෙන මස් එකතු කරලා හදන දේවල් වලට එක එක නම් ඇයි ඉතින් මීට් බෝල්ස් සොසේජස් කියන්නේ මස් නෙවෙයිනි ඒව හදන්නේ මස් අඹරලා නෙමෙයි හාල් පිටි වලින් වෙන්නේ ඇති නේද පින්වතුනි එකට යටින් කොලේ වහලා සත්තු මරණ අයටයි ඕව රසකර කර කන අයටයි
ස්වභාව ධර්මයෙන් නිසි දඬුවම් ලැබේවි. මතක තියාගන්න මේ බුදුන්ගේ දේශයයි. මුසාවාද වේරමණී කියමින් වදිමින් නිරතුරු දිසා බානවා සමහරු ගල් පරුවත පුපුරන බොරු. එක බොරුවක් වහගන්නට දහස් ගණන් බොරු කියයි. බොරුවට කිසිදා තැන නෑ මේ බුදුන්ගේ දේශයයි. සුරාමේරෙ මජ්ජපමා කියා වැඳලා පාන්දරින් හොරාවාගේ සුරා සැලට රිංගනවනේ ඉන්සැරින්. සුරා මතට ගිජුනොතින් වෙන්නේ නම් විනාශයයි. ජරා දුකට ඔබ පත්ති මේ බුදුන්ගේ දේශයයි. ජරා දුකට ඔබ පත් වෙයි මේ බුදුන්ගේ දේශයයි. පස්පව් කරන්න මෙලවත් පිරිහෙනවා පරලොවත් පිරිහෙනවා. බලන්න පින්වතුනි, ජනතා දේපල එක එකා සූරං කන හැටි අහිංසක ජනතාවට දුක් දීලා මඩිතර කරගන්න අයටත් ජනතාවට බොරු කියලා ජනතාවගේ දේ අයථා විදියට ගසා කන අයටත් සූරං කන අයටත් සුගතියක් ලැබෙන්න එකක් නැහැ. ඔය සැපකාර ඔය සැප සම්පත් මේ ආත්මයට විතරයි. බලන්න පින්වතුනි, අනුන්ගේ දේ හොරා කන අය ජනතාවට සේවය කරනවා කියලා මහජන සම්පත් ගසා කන අය ආය දෙකක් නැහැ. මැරිච්ච ගමන් ගිහින් වැටෙන්නේ අවීචියට. ප්‍රවේශමින් වැඩ කරමු මේ බුදුන්ගේ දේශයයි. නොපිටට හැරිලා මිනිසුන් වැරදි මගම හබා යනවා. රුපියල් සත ලැබෙනවා නම් ඕන කැත වැඩක් කරනවා. සල්ලි පස්සේ හබා ගියොත් වෙන්නේ නම් විනාශයයි. බලාගෙනයි පව් කරන්නේ මේ බුදුන්ගේ දේශයයි. අනි කපයි මරා දමයි මිල මුදලට තණ්හාවේ. මිනි මැරුම් නැති දවසක් නැහැ අද ශ්‍රී ලංකාවේ. මරණ උදවියට සිදුවෙන්නේ විනාශයයි. මෙලවදීම පව්පලදි මේ බුදුන්ගේ දේශයයි. නිවසට ආලෝකය දුම් දරුවන්වත් විකුණ කනවා. වයසට ගිය මව්පියන්ව මහලු මඩමි තනි කරනවා. මව්හට නොසලකන අයට ලං වෙන්නේ විනාශයයි. පව් පිරේවි බලාගෙනයි මේ බුදුන්ගේ දේශයයි. දැන් මම මේ කියන්න යන්නේ පංචශීලයේ තුන්වෙනි ශික්ෂාපදය ගැන. බලන්න පින්වතුනි, මේ බෞද්ධ රටේ අද සමහර පවුල් අවුල් වෙලා බිරිඳට රහසින් ස්වාමියා වරදට පෙළඹෙනවා. ස්වාමියාට හොරෙන් බිරිඳ වරදට පෙළඹෙනවා. ස්වාමියාට බිරිඳගේ අගේ තේරෙන්නේ නැහැ. බිරිඳට ස්වාමියාගේ අගේ තේරෙන්නේ නැහැ. යමක් කමක් තේරෙන දරුවන් ඉදිරියේ දෙමව්පියන් එකිනෙකාගේ වැරදි කිය කියා බැනගන්නවා. ඉතින් ඉදිරි පරපුර හැදෙයිද පින්වතුනි? මේ වගේ නරනාටක දකින් ළමයි යහමගයයිද? අද සමහර පවුල්වල දෙමව්පියන්ට පුංචි දරුවන්ගෙන් ආදර්ශ ගන්න වෙලා අද දෙමව්පියන් හැසිරෙන්නේ පුංචි උන් වගේ. අනේ දහම් දීපයකට ගිය කලක් ඒත් මතක තියාගන්න කළ දේ පළ දෙනවා. පරිස්සමින් මේ බුදුන්ගේ දේශයයි. සිදුන දේ ලක් දෙරණට සිහි වෙන විට කඳුළු වෙති.
සුදු පිළිමත් කඩා දමා නිදන් වස්තු කොල්ල කති නිදන් වස්තු හොරෙන් අරන් සිද්ද කලේ විනාශයයි හිතන්නේ පාදිනුවා කියලා මේ බුදුන්ගේ දේශයයි සීත කාමරේ ඉඳගෙන සමහරු සුර සැප විඳිනවා රුපියල් සත ලැබෙනවා නම් ඕන කැත වැඩක් කරනවා අධර්මිෂ්ට වැඩ කෙරුවම ලං වෙන්නේ විනාශයයි කැලකම් පල දෙනවාමයි මේ බුදුන්ගේ දේශයයි සුනාමියේදි විදේශිකය ඩොලර් ගණන් මෙහි එව්වා හිනා වෙවි ලොකු ලොකුකං ඒවත් යටි මඩි ගැහුවා අසරණුන්ගේ දේ ගත්තොත් වෙන්නේ හරි විනාශයයි මෙලවදීම පව්පලදී මේ බුදුන්ගේ දේශයයි මෙලවදීම පව්පලදී මේ බුදුන්ගේ දේශයයි සල්ලි නිසා අද සමහරු පංච පාපේ ගැලිලා සමහර අහිංසක තරුණියන් රවටලා ඔවුන් අසරණ කරලා වරදට පොළඹවලා අන්තිමේදී නවත්තලා තියෙන්නේ ගණිකා නිවාසවල මිනිස්සු හුඟ දෙනෙක් හවසට ඉන්නේ බඹරු වගේ සමහර අය බස් එකට නැගලා යන තැන දන්නේ තරමට සූර් වෙලා ඇයි ඉතින් බැලූ බැලූ තැන පින්තාලිනි පින්වතුනි පින්තාලි කිව්වට ඒවැ නියමනම තමයි වයින් නිෂ්ටෝස් මිනිස්සු ඉන්නේ හැමතිස්සෙම වයින් වෙලා හොර මැරකම් කෙලවරක් නැහැ මේ පැත්තෙන් කුඩුකාරයෝ රටවනසනවා මෙහෙම ගියොත් අපේ රටේ තරුණ ගැටව් වැඩිකල් යන්න මත්තෙන් කුඩේ කුඩු තමයි මේව තහනම් කළාට ඒව හරියට ක්‍රියාත්මක වෙනවද දෙයියෝ තමයි දන්නේ බලේ තිබුණට මොලය නැහැ කවුරු කවුරුත් හරියට වැඩ කෙරුවොත් හොඳයි බලාගෙනයි පරිස්සමින් මේ බුදුන්ගේ දේශයයි මිනිසුන්ගේ මනුස්සකම කාසි මත් පෙරලෙනවා බාල වයස්කාරියන් සල්ලිවලට බිලි දෙනවා අපා නොගොස් මේ ලොවදිම ලත් වෙන්නේ විනාශයයි එපා එපා පව් කරන්න මේ බුදුන්ගේ දේශයයි අදර බිරිඳ ගෙදර ඉදි වෙන අගනුන් පන්සේ යනවා උදය හවා සොයන මුදල සේරම ටික ඇයට දෙනවා කාමයේ වරදවා ගියොත් වෙන්නේ හරිම විනාශයයි ඔබ නොදැනම ඔබ වැනසි මේ බුදුන්ගේ දේශයයි නිල මුදලට වහල් වෙලා නොයෙකුත් කැත වැඩ කරන්නේ මුලාමතක කරන අයට දෙලොවම නැහැ සැප ලැබින්නේ නිල මුදලට වහල් වුනොත් වෙන්නේ හරිම විනාශයයි මුලාමතක කරන්න එපා මේ බුදුන්ගේ දේශයයි මුලාමතක කරන්න එපා මේ බුදුන්ගේ දේශයයි හුඟ දෙනෙක්ගෙන් ආගම ඇහුවොත් මොකක්ද කියන්නේ බුද්ධාගම හැබැයි ඉතින් ගෙදරින් එළියට බැහැලා වාහනවලින් යන ඇත්තෝ ඉස්සෙල්ලම වාහනේ නවත්තන්නේ මස් කඩේ ළඟ ඊට පස්සේ වයින් ස්ටෝස් එක ළඟට හුඟ දෙනෙක් පොයට ඉස්සරින්ද මත් වතුර පුළුවන් තරම් ගෙදර තැම්පත් කරගන්නවා අනේ දෙයියනේ මදිවට ටියුෂන් කඩකාරයෝ
විසක් පොයදාටත් ටියුෂන් පන්ති. ඉතින් ආගමික ස්ථානයකට ගිහිල්ලා අධ්‍යාත්මික සංවර ඉගෙන ගන්න නැතුව මොන විද්‍යාව ඉගෙන ගත්තත් හරියනවයි පින්වතුනි. අම්මා තාත්තා අඳුරන්නේ නැති, සහෝදර සහෝදරියන් අඳුරන්නේ නැති, ගුරුවරු අඳුරන්නේ නැති, පූජක උතුමන් අඳුරන්නේ නැති මේ වගේ අය සමාජයට පිල්ලයක් මිස යහපතක් වන අය නොවි. හැබැයි දෙමව්පියොත් මේ ගැන ටිකක් ඇහුම්කම් දෙන්න ඕන. මේවේ මුල්වැරදිකාරයෝ දෙමව්පියෝ. බලාගෙන පරිස්සමින් මේ බුදුන්ගේ දේශයයි. පමණට වැඩියෙන් සිටමින් මහලොක්කන් වගේ වෙනවා. සමහරු තැනකට ආවම ගුරුවරු අමතක කරනවා. නැගිනි මග බිම හෙළුවොත් වෙන්නේ හරිම විනාශයයි. මූසිලයන් වෙන්න එපා මේ බුදුන්ගේ දේශයයි. ලං වීගෙන හොඳ කිය කිය හිනා වෙවි බෙලි කපනවා. කන්න දුන්න අත සමහරු සත්තුන් වගේ හපා කනවා. මොන විදියට පව් කෙරුවත් ලං වෙන්නේ විනාශයයි. දැන දැන පව් කරන්න එපා මේ බුදුන්ගේ දේශයයි. දැනේ දැනේ වේදනාව දෙනෙතට කඳුල් ඇලියෙනවා. අනේ අපොයි පියා විසින් තම දියණිය කෙලසනවා. කිරිසන්නුන් වගේ අයට ලං වෙන්නේ විනාශයයි. අවීචි මහ නිරේ තැවි මේ බුදුන්ගේ දේශයයි. කල කලදී ඵල ඵලදී හොඳට හොඳක්මය, නරකට නරකක්මය. හොඳ දේ දෙව්ලොව, නරක දේ නිරේට. මිනිසුනි මිනිසුන් ලෙස සිතමු. නොමග ගියොත් අතරමඟ. පරිස්සමින් මේ බුදුන්ගේ දේශයයි. තණ්හාවෙන් බරිත වෙලා සැප විඳගෙන පන්සිල් රැකගෙන කීයෙන් කී දෙනාද ඉන්නේ. කුසගින්නේ තැවෙන විටදි තම මව්පියෝ දෙන්නා සමහර දරුවන් සුවසේ සැප විඳගෙන උන්නා. පුතා ඉන්දි සැප විඳගෙන සුවිසල් මන්දිරේ ඇති දැඩි කළ තාත්තයයි සිංගමින් මහපාරේ. අදමිටුකම් දින දින වැඩි වෙයි ශ්‍රී ලංකාවේ. නැටින්නට මිනි මරා ගන්න වතන්නාවේ. ගැහැණු කමට නිගා දෙමින් හැසිරි අනාචාරේ. දිහි කරමින් පොඩි දරුවක් දමා යනවා පාරේ. බනට සවන් දෙන්නැති අය පාපෙට බර වෙනවා. පිනට ඇරපු පින් හරකත් මස් කරගෙන කනවා. රිදුම් දෙනවා සෑම තැන බෝම්බ පුපුරන්නේ. බුදුන් වැඩිය ලක් දෙරණට මොකද මෙහෙම වෙන්නේ. මත් කුඩු මත් පෙතියා මත් වතුර සමග කංසා. ලක් දෙරණේ තරුණයන්ව දමනවානේ වනසා. දුකක් දැනෙන්නේ මිනිසත් ගතිගුණ පිරිහෙනවා. එකෙක්ගේ ගෙල පාගාගෙන තවකෙක් නැගිටිනවා. හොඳින් නරක තෝරාගෙන හරි මාවත යන්නේ. අදින් පස්සේ වත්නිතමුකු දැමින් සැනසින්නේ. අදින් පස්සේ වත්නිතමුකු දැමින් සැනසින්නේ.
මේ බුදුන්ගේ දේශයයි කැසට් පටය මෙතකින් නිමාවට පත්වන අතර එය නිෂ්පාදනය කළ සීමාලි දහම්සෙවණ අධිපති හේරත් මැතිතුමාටත් විරුදු ගායනා කළ මටත් රචනය කළ අයටත් ශ්‍රවණය කළ සැමටත් තුනුරුවන්ගේ පිහිට ආරක්ෂාව ලැබීවා. මරණින් මතු ඔබටත් මටත් අප සැමටත් මේ පින් හේතු වාසනා වේවා. මට විරුදු බණ පුරුදු කළ ඇමි අමරදාස පියතුමාටත් මා බිහි කළ මෑණියන්ටත් මෙතේ බුදුන් හමුවේ නිවනින් සැනසීම ලැබේවා බැතිසිතින් ප්‍රාර්ථනා කරමු.